මස් මාංශ අනුභවය පාපයක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාදයන් පවතිනවා. එම මතවාදයන් පිළිබඳ බොහෝ දෙනෙකු අදහස් දක්වන්නේ නිවැරදි අවබෝධයකින් තොරවයි. එහෙත් උගත් ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලා විසින් ඒ පිළිබඳ පළ කර ඇති අදහස් කිහිපයක් මෙසේ අප විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙරට පහළ වූ අති ගෞරවනීය ජතිවරයෙකු වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ද උන්වහන්සේ විසින් රචනා කළ ධර්ම විනිශ්චය කෘතියේ මේ පිළිබඳ කරුණු දක්වා තිබෙනවා. එහිදී උන්වහන්සේ හෙළි කරන්නේ ආහාරයෙන් ශුද්ධියක් ඇතිවන බව කිසිඳු බුදුවරයෙකු විසින් නොවදාරන බවයි. මේ පිළිබඳ පැහැදිලි කරන රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හැගොඩ විපස්සී හිමියන් පවසන්නේ මස් මාංශ අනුභවය සහ ප්‍රාණඝාත අකුසලය එකිනෙක පටලවා ගත යුතු නොවන බවයි. බුද්ධ දේශනාවට අනුව සියලු සතුන්ට මෛත්‍රී කරන ලෙස දේශනා කර ඇති බැවින් ප්‍රාණඝාත අකුසලය සිදු නොකළ යුතු බවද පැහැදිලි බවයි උන්වහන්සේ පවසන්නේ. මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයට අනුව තුන් කොන පිරිසිදු මාංශ අනුභව කිරීම ගැටලුවක් නොවන බව එම පැහැදිලි කිරීමේ දැක්වෙනවා. ඒ අනුව යම් සතෙකු මරණු දුටුවේ නම් එම සතා මරණු ලැබුවේ ඔබ වෙනුවෙන් නම් එසේ මරණු ලැබුවේ ඔබ වෙනුවෙන් යයි සැක මතුවේ නම් එම මාංශ අනුභව නොකළ යුතු බවද එම දේශනාවේ සඳහන්. එසේ නොවන මස් මාංශ අනුභව කරන ලෙස අවසර ලබා දීමක් හෝ බලකිරීමක්ද බුද්ධ දේශනාවේ නොපවතින බවයි පෙන්වා දෙන්නේ. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ පවත්ත මාංශ යනුවෙන් දැක්වෙන අතර එහිදී කියවෙන්නේ වෙළඳපළේ පවතින මාංශ පිළිබඳයි. සීහ සේනාපතියා බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට නිවසේ දානය ලබා දීමේදී සිය සේවකයෙකු පවත්ත මාංශ ගෙන ඒමට යැවූ බව කියවෙන අතර එහි අරුත වන්නේ දානය වෙනුවෙන් වෙළඳසලේ පවතින මාංශ ගෙන ඒමයි. මහා වග්ගපාලිය තුළද භික්ෂූන් වහන්සේලා විසින් පාවනාවේ නිරත වන විට නොවැළඳිය යුතු මාංශ වර්ග පිළිබඳවද කරුණු දක්වා තිබෙනවා. එසේම දෙව්දත්තර විසින් වර පහක් ඉල්ලූ අවස්ථාවේ මස් මාංශ භාවිතයෙන් වැළකිය යුතු බවට ඉල්ලා සිටියද බුදු හිමියන් එය අනුමත නොකළ බවයි හැගොඩ විපස්සී හිමියන් පැහැදිලි කරන්නේ. බුදු දහම මැදිහත් දහමක් වන බැවින් එය කිසිවිටක අන්තවාදී නොකළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. වඩාත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් තමන් විසින් නොමරා අන් අයකු මැරූ මාංශයක් අනුභව කිරීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු නොවන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ. බුදු දහමට අනුව ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතු අතර මාංශ අනුභව නොකළ යුතු බවට සඳහන් කරන පුද්ගලයා ඒවා පැහැදිලි කිරීමේදී එය විකෘති නොකළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරනවා. ඒ අනුව සියලු සතුන්ට ජීවිත දානය දිය හැකිනම් එය උතුම් වන අතර එහෙත් බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කරුණු හැර මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවට අන්තගාමීව කරුණු ඉදිරිපත් කිරීමෙන් සමාජයට යහපතක් නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ අනුව මස් මාංශ අනුභව කිරීමට හෝ නොකිරීමට බලකිරීමක් බුදු දහම තුල නොදක්වන බවද හැගොඩ විපස්සී හිමියන් අවධාරණය කරනවා. දැනුම ගෙන එන ලංකා ඒ නිවුස් නවතම වීඩියෝ දිනපතා සවස 6ට බලාපොරොත්තු වන්න.